සද්ධර්මශ්රාවක සැදහවත් කාරුණික පින්නතුන බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිට දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්මගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මයශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතු ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කර ගැනීම සඳහා මෙ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත අන්‍ය වූ කුසල ධර්මයන්ගේ ආනි සංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවහැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ කර්මය කර්මඵලය පිළිබඳව කරුණු පැහැදී කෙරෙන ධම්ම පද පාලයේ සඳහන් වෙන තවත් උතුම් ගාථරතනයක්. ඒ ගාතාරථනය තමයි අන්තලික් කේන සමුද්ද මජ්්‍යයේ න පබ්බතානං බවරං පවිස්ස නවිද්්‍යතිීසෝ ජගති පදේසු යත්තට්ටිතු මුංචෙය පාපකම්වා පිනතිරිමේ ගාථරථනේ සරල තේරුම තමයි මේ ලෝකී ජීවත්වෙන යම් කෙනෙක් අකුසලකර්ම රැස්කර ගත්තනන් විසිම්ම රැස්කරගත්තේ අකුසල කර්මයෙන් මිදෙන්ඩනන් තැනක් මේ ලෝකෙ කොහෙවත්ම නෑ න අන්තලික්කේන සමුද්ද මජ්ජයේ යම් කෙනෙක් සමුද්‍රයේ මැදට වෙලා කර්මයෙන් බේරෙන්ඩ කෙළ හිටියත් සමුද්‍රය මැදදීවත් කරමයෙන් බේරෙන්ඩ නම් පුළුවන්කමක් නෑ. න පබ්බ තානං විවරං පවිස්ස පරුවත ගුහාාවකට වෙලා ජීවත් වනත් ඒ කර්මයෙන් බේරෙන්ඩ ක්‍රමයක් නෑ. නවිද්්‍යතිී සෝ ජගති පදේසූ යත්තත්්ටතුූ මුංචෙය පාපකම්මා අහසට වෙලා හිටියත් අහසේ බේරෙන්න්න තැනකුත් නෑ යත්තට්ටිතුූ මුංචෙය පාපකම්මා තමන් කළපු පාපකර්මයෙන් ගැලවෙන්ඩ තැ මේ ලෝකෙ කොහෙවත් නෑ අහසෙත් නෑ සමුදරේත් නෑ පරුවත විවරයක හිටියත් බේරෙන්ඩ තැනක් නෑ තමා කළ පාපකර්මය අනිවාරයෙන් තමා විසින්ම විදිය යුතුමයි භාරගත යුතුමයි කියන කාරණාව මේ ගාතා අරත්නයෙන් පැහැදිලි කරන සරල්ලා අදහසයි. අපි කාරණාව ටිකක් විස්තර සහිත වසාකච්ඡා කරමු පිනතින අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩහිටපු කාලේ. ගිහි ශ්‍රාවක පිරිස් ධර්මශ්‍රවනය කරන් වැඳ පුදාගන්්ඩ නන් දෙෙසින් බුදුරජාණන් වහන්සේ සොයාගනයෙනවා වගේම ඉතාදුර බැහැර ප්‍රදේශවල ජීවත්තුන භික්‍ෂූන් වහන්සේලා පවා නිරන්තරයෙන් භාගිතුන් වහන්ස දකිින් වන්දනා කරන්් එවගේම කර්මස්ථාන ලබාගන්ඩ අවවාධනු ශාසන ලබන්් ඉතාදුරින් බෙහැරින් දවස් ගනන් මාස ගනන් පාගමනිින්ම වැඩම කළා එහෙම වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා තුම් පිරිසක් ඒ වඩින අතර මග මුහුණ දුන්න අධදැකීම් තුනක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් ප්‍රකාශ කරනවා තමන් දැකපු දේවල් ඒවගේම තමන්ට අත්විදට ලැබුණ දේවල් ඒ කරුණු ප්‍රකාශ කරහම භාගිතුන් වහන්සේ ඒ හේතුන්ට සම්බන්ධ අතීත කාරණාව මනාව පැහැදිලි කරලා මෙන්න මේ ගාතාරථනය දේශනා කොට වදාළ එක භික්‍ෂූන් වහන්සල පිරිසක් පිණිසිගා වඩින් වැඩපු එක දවසක එම සඳහන් කළේ මේ භික්‍ෂූන් වහස බොහෝම දුර බැහැර ගෙවාගෙන භාගිතුන් වහසේ මුණ ගැහෙන්දේනවා ගම් දනාව් පහුකරමින් වඩින භික්ෂූන් වහන්සේලාට එක දවසක් ප්‍රදේශයක පිරිසක් ආරාධනාවක් කළා ස්වාමීණී හෙට දවසේ අපෙන් දං වලඳලාම වඩිමු කියලා. උන්වහසල ආරාධනාව බාරගත්තා භික්ෂූන් වහසල උදෑස්සන කාලි ඒ ආරාධනා කරපු පිරිස ජීවත්වෙන ප්‍රදේශයට පිණ්ඩපාති වැඩිය භික්ෂූන් වහසට උදේම කැඳ සහ රස කැවිලි පූජා කළා එක සාමාන්‍යෙන් අතීති ස්වභාවයේ දවසකට වේලයි වැළඳුවේ දෙවේලක් පිණඩ පාති වැඩි නෑ කල් වේලාසනින් වඩිනවා ආරාධනාවක් ලැබනත් කලින් වඩිනවා එති කලින් වඩින නිසා කැඳ කැවිලි ආදිය පූජ කරනවා ජ කරලා දහවල් දං පිළිගන්නවන වෙලාව වෙනකං දාන සකසලායිඉවර කරනකං ඒ අය භික්‍ෂූන් වහන්සේලත් එ ධර්ම සාකච්ඡා යදනා සහරයි බන ඇහුවා සමරයි කර්මස්ථාන පිරිසිදු කරගත්තා සතුට සාමීචයේ කතාබහියෙදනා මේ භික්ෂු හසල පිරිසත් ඒ දායක පිරිස් ආරාධනා කර පුතැනට වැඩල මේ විදිහට විවේකීව ඒ ඒ ඇත් එක කතා බහ කර කර ඉන්නවා අනික් පිරිස දහවල් දංපු පිළියල කරනවා මෙන මේ වෙලාවේ හදිසේම අර ධානය පිළියල කරන තෙල් භාජනයකට ගිනි ගන්නවා ධනි සකස් කරන සාලාවී. වහලටත්ේ ගින්න පැතිරලා යනවා. එනිසා වහලෙත් ගිනි ගන්නවා. මෙට මේ වෙලාවෙම මහ හුළඟක්ද හමාගනාව සුලි සුළඟක් වගේ ඒවිල්ල. ඒ අසල ගොඩ ගහල තිබිචි රොඩුගොඩ සුළගින් කරකවල ඔසවලා ඉහළට ගත්තා. ඒ ඉහළට ගන්න රොඩු ගොඩට වහලෙන් නැගෙන ගින්නෙන් ගිනි ඇවුලුුණ තැක් සුලගින් අහසින් ගසාගෙන යන්නේ ගිනි ගොඩ කොහෙදෝ ඉගල්ලිලා ආපු කපුුටෙක් අර ගිනි ජාලාව වැදනා ඒ ගි පිලිස්සිලා ඒ කපුට මැරිලම වැටුණ සියලු දෙනාම කම්පාවුණ අ අහිංසක සතාට සිද්ධ වුණදී මේ අතර භික්ෂූන් වහස කල්පනා කළ මේක නිකම්ම සිදුවීමක් වියනොහැකි මේ ග්‍රාථීත සම්බන්ධතාවයක් ඇති එහම කල්පනා කරලා තීරණය කළා බුදුපියාණන් වහසගාවටගියහම මේ කාරණාව භාගිතන් වහසිර කියලා අපි බුදුරජාණන් වහන්සකෙන් හමු මේ ග්‍රාථීත සම්බන්ධයක් තියනවාද කියලා භික්‍ෂු පිරිසක් නැවක නැගල සාගරයේ තරණය කරගන තමයි භාගිත වොහසේ මුණගැහෙන වඩින්නේ. ඒ නැවේ තව බොහෝ පිරිසිටිය කෙසේ වෙතත් සාගරයේ මැදදී මේ නැවන අතරුණා නැවේ ඉංගිනේරුවරු ැ පිළිස කර කරන අය දන්න තරන් හෙව්වා කොහෙද මේ නැවේ දෝසයක් තියන්නේ මොකදද නැවේ තියෙන දෝසයේ අගෙම හොයලා ඒයට බැරිවුණා නැවේ දෝසයක් හොයාගන්ට. සියර දෙනාම තීරණය කළ නැවේ කිසියම්ම කාර්මික දෝසයක් නෑ එහ නම් මොකදද අන්තිමතීරණය තමයි මේ නැවේ ඉන්නවා මහ පව්කාරයෙක් අපරාධකාරයෙක් අන්ගේ කරුම කාරයා මේ නැව ඉවත් කරන තුරු මේ නැව ගමන් කරන්න නෑ කියලා එකෝමට පින්නතුන අපරාධකාරය හොයන්නේ එනිසා හැමෝග මේ එකකංගතාවෙන් තීර නෙවුුණා න කම කාරය හොයන්ඩ මේ විදිී ක්‍රමයක් පාවිච්චි කරමු කියලා මොකත් දේ ක්‍රමයේ කොළ කෑලි ටිකක් කරගෙන එ කොළ කෑලි නමල සියල්ල එකට විසුරෝල කලවන් කරලා ඒ කොළ කෑල්ල බෙදාගෙන යනවා නැවයි නොක් කොටම එක කොළ කැෑල්ලක ලියල්ල තියෙනවා කරුමක් කාරය යන තන් පවකාරයා කියලාඒ කොළ කෑලි ටික බෙදල ඉවර වෙලා නැවත තවත් පිරිස අනික්කායට ලබිච්ච කොළ කැල්ල දිගෑර දිගෑර බලනුව එකම කද්ද ලීර තියෙන කියලා එහම බලාගෙන බලාගෙන යන්න කොටේ මෙ නැවේ ප්‍රධාන ඉංජිනීරුවරයාගේ බිරිඳට ලැබිල තිබුනාර පවුකාරය අනත්තන් කාලකණ්ියා කියන කොළ කෑල්. නවත් මේ සියල්ල ආයකතු කල් ආයත් කලවන් කළ ආයෙත් බෙදුව දෙවැනි වතාවටත් ඒ කොළ කැල්ලායි යටමයි නැවත වතාවක් කොළ කෑලිය එකතු කළ නැවත කලව නැවත බදුව පින්නතුනී මොන සිදුවීමක් ද තුන් එනි වතාවටත් ඒ කොළ කෑල්ලටමයි. සියල දෙනාම ප්‍රධාන නාවිකයගේ මූුණ දිහැ බැලුව ඔහුටත් කර කියයා ගත හැකි දෙයක් නෑ මේ වෙලා වී ඕ කල්පනා කළා මගේ බිරිඳ වනත් ඇඒක තැනැත්තියක් පමණයි ඇය වෙනුවන් මේ සිය ගානක් මේ නැවී මුහුදු බත් වෙලා මෙරල ඇනොටමං කැමතිනේ. එනිසා පව්කාරයා ඇනම් ඇනැවිං යොත් කරන්න කියලා. ඇයි විලාප කියලා අඩනවා මේ වෙලාවි අර නාවිකය කියනවා මෑ සන්තකව තියෙනවා යිතාම වටිනාබරණය ඒ බාභරන ගලෝ ගන්ට. මේ සන්තකව තියෙනවා වටිනා අඇදුුම් ආහිත්්‍යන් ඒවත් අරගණ්ඩ පරණ රෙදි කඩ මාල්ලක් අන්ද වණ්ඩ ඒ මන්දවල මේ මහම හොදරදාන්ට හැබැයි ඇ නැවත නැවත මතුවෙලා කෑගහල මට කියයි ස්වාමීනිිම අවබේර ගණ්ඩ කියලා මගෙත් එක ජීවත්වයෙන මගේ බිරිද එහෙම කතා කරනකට මට එකක දරා ගඩ බැරිවී ඒක නිසා වැලි කල ගෙඩියක් අරගෙන මැගේ ඉනේ ගැටගහලා ඇයි වතුරට දාන්ට දටඒ පාර යටයනවා අර පිරිසත් ඒ විදිහටම කටහිුතු කළා එකොයි තරං කෑගහල ඇඩුවත් එකොයි තරං ජීවිතය ඉල්ලුවත් ඇයි තර සමාවඉල්ලුවත් පලක් නැහැ පන්නතුනි ඇ නැව ඉවත් කරන්න මෝනේ අවශ්‍යනං මරන්නේ නැතුව ඇ නැව ඉවත් කරන්න ක්‍රම තිබ්බා නත් ඇගේ කර්මය මහත එකදු ක්‍රමයක්වත් ක්‍රියාත්මක කෙරුන්නේ නෑ වැලි කලගෙඩියක් ගයටගහල ඇය සාග්‍රටවිසි කලා මාස භක්ෂක මුහොඳු ජීවීන්ට ඇය බත්වෙලා ගිය පුදුමේ නැවගමන් ආරම්භ කළා. අර නැවේ හිට පු භික්‍ෂූන් වහසල කල්පනා කළා මේක හරි පුදුම සිදවීමක් භාගිතන් වහන්සේට මේ කාරණාව දන්වල මේ ගැන තරතුරු දැනගත තුමයි කියලා භික්ෂූන් හසල හත් නමක් දේර්ග මාර්ගයක ද දවසි දවස රාත්‍රයට එකක තැන්ගොල නවා තැන්ගනිමින් සැවත් නුරට පැමිණිෙනවා. උහසල වඩින අතර එක් තරා විහාරස්ථාන එක දවසක් නවා තැන්ගන්ඩ විහාරස්ථානයට ගොඩ වුණා ආගන්තුක සංගයා වෙනුවෙන් කළේතුවත පිළිවෙත නිමාකරපු විහාරස්ථ විික්‍ෂූන් වහන්සේලා වහසලට වැඩයින්ඩ විශාල ගල්කුටියක් සූදානන් කරලා තිබුණා ආසන පනවලා තිබුණා එභික්‍ෂූන් වහන්සේලා ඇඟපත සෝදගන වෙහෙස වැඩි නිසා කලින්ම නිින්දර වෙටුණ සිීරු දෙනාටම නින්ද ගියා කන්ද මුදනේ තිබිචි විශාල ගලක් මහරෑ පෙරෙල්ලා රෝල් වෙලාෑවිල්ල හරියටම ගල්කෘතිේ දොරගාව නතර වෙලා කාටවත් එළියට එන්ඩත් බෑ කාටවත් ඇතරට ඇන්්ඩත්බය මේ ගල ඉවත් කරණඩත්බෑ පහෝද පිරිස් නැගිටලා බලහම ගල්ලනේ දොර වෙහිලා කතා කරගෙන දායක එකතු කරගෙන භික්ෂ උන්වහසල විශාල පරිෂ ශ්‍රමයක යෙදනා මේ ගලයිවත් කරන්න බැරි වුණ පන්නතුනී අන්තිමට උන්වහසල ඒ ප්‍රයත්නයක් තැරල දැන්ම. මේ විදිර දවස් හතක් ගත වුණ ල එන්න භික්ෂූුණ හසල ව අතර ගරක් තරංවත් නැති තරන් උන්න හසේලත් දන්න තරන් වීර කළා ගලවත් කර ගන්න බැරි වුනා එලිය ඉන්න පිරිස් ඔක්කම කම්පාවුණා මේක නම් මහ පුදම දෙය මේක කරුමයක් මයි දවස් හතාක් ගත වෙන කොට ගල ඉබේම පෙරල්ලාගිය. දායක පිරිස් විහාරස්ථ භික්‍ෂූන් සිරදනාම ගල්ලෙන්ට ඇතුල්ලුුණා කිසිම කෙනෙක් තාම ජී තක්ෂයට පත් වෙලා නෑ. ඇැබේ බොහොම කෘෂවලා නැගිට ගැන්ඩ බෑ හාමත් වෙලා වැටිච්ච වැිච්ච තැංවුල හෙම මයි. දීර ජාති හදලා. හසට පෝල ටික ක ටික ටි බඩවල් ආමාශය මේ ඉන්ද්‍රියන් ප්‍රකෘති තත්වයට පත්වෙන් ධරිමින් දීර ජාති වැඩි පුරපෝමින් ටික ටික ආහාර ලබා දමින් මේ පිරිසට පුළුවන් වුණා මේ අසරණ සංඝයා ප්‍රකෘතිමත් කරට ශරීරයේ ශක්තිමත් වනාට පස්සේ නැවත වතාවක් දායක පිරිසට භික්‍ෂු සංගරත්නයට පුන් යන මෝදනා කරලා උන්වහසල සැවත් නුවර බලා පිටත්වනා යන අතර මගෙ කතා වුණේ අපි හත් දෙනාටම කද්දම මේ වුණේ පින්නතුන ජේත වනාරාමට යන මාර්ගෙන් මෙ භික්‍ෂූන් වහසල කණ්ඩායන් තුනම එකට මුණ ගෙහුණ. ගොල්ලම බදුරජාණන් වහන්සේ මනගැහුුණ වන්දනාමාන කළ සතුටු සාමීචී භාගිතුන් වහන්සේ කට්නු කාරණ විමසු විිමස්වායේ දේවල්ලොට පිළිතුර දුන්න එස් සියලු කාරණයිඉවර වෙලා මෙ භික්‍ෂූන් වහන්සේලා ලොවතුරා බුදුරජාණන් වහන්සේගෙන් මන් මගද මූුණ දුන්න කාරණාවවල් ඉදිරිපත් කරල ඒවට හේතු කරුණු තියෙනවාද කලා ප්‍රශ්නයකව්වා මුලින්ම කාරණාව ඉදිරිපත් කළේ කපුුට ගිනි ගත්තා දැකපු පිරිස අපි බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව භික්ෂූන් වහන්සලට පැහැදිලි කළලා මහණෙනි ඒ සංසාරික කර්මදෝසයක ස්භාවය ස්වාමීන මේ කපුට අතීතිය කරපු කර්මයමොකක්ද මහනෙන මේ කපුටා පෙර භවක ගොවෙක් මේ ගොවිය තමන්ගේ ගුෂිකර්මාන්ත කටීතු සඳහා වගේම තවත්කාරයෙන් සඳහා යොදාගත්ත ගවෝ පිරිසක් හිටිය ඒ අතර එක ගවය ට හරම කම්මැලි සතෙක් වැඩට පරට හරීම කම්මැලි අ නිසාම එක දවස හහාන්්ඩරං යනකොටත් පාර දිගේ තැන්තැන්ගොල මේ ගවයා අනතර වෙනවා පෙරඉල්ලා නිදාගන්නවා හැම දව මේ හරි හිසර දෙයක් මේ සතාගින් එදාට මේ ගොවට හොඳටම කේන්තිගිය කේන්තිගි හිල්ල පිදුරු ගනල්ල නිදාගෙන ඉන්න ගවය ගැගට දාලා ගිනිතියලකීවා ඔය දිට හැමදාම සතුටම් නිදා ගනින් කියන අනේ අ ගවයා පිලිස්සල මැරිලම ගියා මහනෙන මෙන්න මේ අකුසල කර්මය නිසා මේ පුද්ගලයා දේර්ග කාලය නිරේ නිරාදුක් වන්ද නිරේෙන් නිදහස්සලා නොයි කාත්මොල ඉපදුනහම මේ විදිහයට පිරිස්සලා ැරලගී පුවාර බොහොමයි මේක තමයි කර්මය ස්වභාවය තමක් කළදී තමා කරා එලෙසිංම පැමිණෙනක බොහෝ විට කර්මය තුළ දකින්න ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් දෙවනි භික්‍ෂූන් වහසල කණ්ඩයම සඳහන් කලා නැවේදි මුණ දීපවාත් දැකීම ගැන අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කලා මහනින ඒද ඇය කරගත්ත සංසාරික කර්මයක ප්‍රතිඵලයඇයි මානෙන ඇය පෙරභවයක මනුස්සලෝක ඉන්නකොට ඒගව හැදිච්ච වැඩච්ච බලු පටිය කිටිය ඒ බලු පැටිය අයට බොහෝමලෙන් ගතුයි බල්පටිය ඇ යන යනතන යන යනතන යන කොතනද බලුපැටිය නයි තැනක නිදාගත්තත් ඇය යම් තැනක දෑයිදි හබලාගන නිදාගන්නේ නිරන්තරෙන් ඇගේ පිටිපස්සෙන් බලු පැටිය ගමන් කරන නිසා ගමේ ගෙදරාය ඇයට නමක් හැදවා බලු වැද්දී කියලා එ නමට ඇය හරි මාක මැති ිුල්ා ගමනක් බිමනක් යනකට සුනකයා පන්න නව ටික දුරග්ගේ ලාපො වෙනවා ඇක දවසක් කල්පනා කළා මේ සතාගෙන් මට තියනෙ ලොකු කරදරයක් අද හොඳ වැඩක් කරන්නං කියල ලිඳලඟට ගෙහිල්ල බලුපෙටියට අන ගැව්වා ඔහ කොහොමත් ඇයට ලෙංගත්වී. එනි සහුේගෙන් ඇලඟට දුවගෙනවා ලනුවක් අරගෙන කරේ බැන්ද අනික් පැත්ති වැලි කලගෙඩියක් ගැටගැහුවා දැයි වැලි කල ගෙිය හෙමීට හෙමීට ලිඳ ඇතුට දානො ලනුව අවසානයි කලගෙදිය ඇතැරිය බලුපැටියත් කලගෙඩිය පහලට යනකොට ඒ එක්කම එදිලගෙහිල්ල ලිඳට වැටිල වතුරු පෙවිල මැරිලගිය මෙන්න මේ කරුමයේ නිසා සංසාරි බොහු දීර්ග කාලයක් නිරයවල්ල වල ඉපදමින් නිරාදුක් වේද සත්ත ලෝකෙ නැවත ඉපදුනහම මෙන්න මේ විදියටට වතුරේ ගිලිල මර්ලදාපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි මේකේ ගමන තවත්ක අවස්ථාවක් ඇ කළ කරමය යට විපාක දෙ හැට තුන්නි භික්ෂු ක්ඩාය මහ ස්වාමීනය අපි ගල්ලිනී හිරවුණා දවස් සතක් හෑම බීම මොකොත් නෑ ගල්දුර ඇරගන්්ඩ එලිය හිටපු පිරිසත්වෙහෙසුනා ඇතුළ හිටපු පිරිසත් වෙහෙසුණ බැරි වනාකාටවත් නමුත් දවස් සතක් යැනකොට විශාල පරුවතය පෙරල්ල පල් හැට ගිල තමම්ම කාරණාව පැහැදිලි කරහම. බුදුරජාණන් වහන්සේ දේශනා කලා මහනිෙනි ඔබල පෙර භවයක ගොපල්ලු තැන 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 ගවයෝ ගෙනහිල්ල. සියදහස් ගනන් ගවයන්ට කෑමදිදී ගවව පාලනය කරපු ගොපල්ලු. එකක ලවස් හැන්ද ඇේ ගවයෝ ටිකත් අරගෙන පිටත්වෙ ල එයිනකොට හදිසිේ දැකු තගොයිගගේ පිටි පසේල වගෙන ගිය ගේයා හුම් හකට රංගුවවා ඒවුුණනට ඔබලාටේ එදා කාලවෙේලාව තිබුණු නෑ හුම් හ බිල තලොගයාලට ග ඊළඟ දවසය විල්ල තලගයා මරමයිකෙල් තීරණය කරලා කොලර ඩුවරන්නවිල්ල. අර තුඹසේ තිබිච්ච සියලුම සිදුරු අහලදම්ම නමුත් මහනනිී ගොපල්ලු ප්‍රදේශයට පහුවද ගවී වර්ගන යන්නේ නෑ ඒගොලු සාමාන්‍යින් අද කෑමදීපු ප්‍රදේශයට නැවතෙනවනං ඒ දවස් හතකින් මොක දෙහෙම නැත්තං ගවයන්ට ප්‍රදේශල කෑමනැතුවයනවා මහනන ඔබලත් නැවත ගවිවරගනඒත් තුබස තිබුුණ පැත්තට එනකොට දව සතාක්ගි හිෙල්ලා මාන තුඹස දැකල කොළ ගුලි දැකළ තුබස ලඟට ගල්ල ඒවා අයින් කරලා තලගොයා බැලූහම මස්නං තිබනෙ නෑ එනිසම් මරල වැඩැක්නෑ සියලු මාසේ දිය වෙලාගිහිල්ලා තර කළලා මහ ොමරයිම කියල තලගයා මාරුවන් සාාපි පාසාවිෙන් පීඩා වෙලා හොමහිගලියට වෙල්ල හෙමීට හෙමීට වනරුද පැත්තර ඇදිරෙගියා. මහන නයබල ඒ සතා මැරුවනෑන ඒනිසා ඔබල අපායට ගනෑ නබත් ඉපදි්චාත්ම ගනාවක් මීට පෙර මේ විදිහට කිසියම් තැන්තැන්වොල හිරවෙමින් දෙන හතක් බඩගින් දුක්විඳපු ආරභෝ මයි. ඒ අර සතා දව තක් ආහාර පාන නඇතුව අරහු බහි හිරකරපු පාපය. මේ කාරණාව භාගිතන් වහන්සේ මනාව දේශනා කොට වදාලා. ඒ කාරණාව පැහැදිලි කරමින් කර්මය පිළිබඳව කර්ම දේශනා කරන්නයි. මාතෘකා කරගත්ත ගාතා අරථනය දේශනා කළේ. නන්තලික්කේන සමුද්ද මජ්්‍යයේ නපබ්බතානං විවරං පවිස නවිද්්‍යතිීසෝ ජගති පදේසෝ යත්තක්ටිතෝ මුංචේය පාපකම්මා. ජමෙක් මේලෝකෙ පෞකංකලානං අහසිත් සාගරීත් පරවත ගුහාාවකවත් ඔහුට සැඟවිලා බේරිට තැනක් නැහැ කියන එක මේ ගාථරතනයේ සරලාර්මුත්තයේ බව පිමලිනි හපත් කළා පි කර්මය ස්වභාවය ඒ මොනතරං පුදුම සහගතද යමෙක් යම් කර්මයක් කළ නම් ඒ කර්මය එලෙසම ඔහු කරාම පැමිණණස් බව මේ කාරණාවෙන් අපිට හරී පැදිලි සදැවතනී අපි මේක තමන් ගැන හිතන්ඩ හොඳ අවස්ථාවක් බෝඩ පත් කර ගණ්ඩුවනේ මෙ දීර්ග සංසාර් ගමනි අතීති ඔබ මමක කරපු අකුසල් කරම ඕන තරන් අපිළඟ තියෙනවා. වර්තමානෙත් අපි කරුම රැස් කරනවා අනාගතයත් අපි කරුම රැස් කරනවා අතීත රැස්කරපු කර්ම බෝහමයක්තා මෙහිම්බම තියෙනවා මේ භික්‍ෂූන් වහසල කණ්ඩායන් තුන යම් ආකාර තුනකට යම් යම් සිදුවම් දැක්කද අත්වන්දද අන්නේ වගේ සංසාරය ඔබ කරපු කරුම නැද්ද මේ සංසාරය මාකරපු කරුම නෙද්ද ඕන තර එ බොහෝ කරුම ඒවට අපි විපාකවින්ද සමහරවෙලාවට තාමත් ඒ කර්මෝල්ට විපාක විදිිනවා අනාගතිත් විඳවන්ඩ කර්ම ඉතුරු වෙලා තියෙනවා ඔබයි මමයි අද දන්නෙ නැහැ පෙරාපි මොනම කලාද කියලා ඔබ මම පෙර කරන්න ලද කරුම කඳු වගේ අපේ පිටිපස්ස එනැගිට ලා තියෙනවා තවම විපාක දීලම නැතිවා. කරුම කවදාවත් අහුසි වෙනවද නැපිනතන විඳවලාම තමයි ඉවර කරන්නන්නනේ. යම් කෙනෙක් මේ යන ගමනේ යම්මොහොතක සෝවාන් ආරය මාර්ගඵලයට පත් වනානං අන්නවන් පුද්ගලයා සතරාපායට යන්නේ නෑ එතනින් පස්සේ ඔහු සතරාපායට ගෙනියන්ට තියෙන කර්ම අහුසි වෙලයි තියන්නේ නමුත් නිවන් දකින තුරු මේජීවිතයේදී ඒ කරමහිපාක දෙනවා මනුෂාත්මෝලදී ඒ කරමහිපාක දෙනවා සෝවාං වෙච්ච කෙනෙකුට නිරට යමක් නෑ අන්නයට නං නිරයෙන් බේරුමක් නෑ ඒ කාරණාව මනාව අපි සිහි තබග සෙහිතබගත ීුතු දෙයක්. එන ඔ හිතියය තුයි මාසිතය යුතුයි රත් කරන ලද මේ තරන් මහා කරුම මගේ පිටි පස්ස තියෙනවනම් විපාක දෙන්න බලාගෙන ඉන්නවනං මට කවද මේ පෞවිපාකදයිද. කොයි වෙලාව අතීත කර්මය මස්සොයාගෙනෙයිද. අන්න එක නිසා කළ යුත්ත නොළ යුත්ත ගෙන විශේෂයෙන් කල්පනා කල ේුතුයි ොළ යුත්ත කල්පන කල ුතු කළලම සඳහන් කළේ අකුසලේ නඇත් වෙලා කුසල් සමාධන් විය යුතුයි මොගද එහෙම නැත්තංමසසරතාමත් හරිභයනකයි අතීත කරපු පෞකන්දට තවත් පෞකතු කර කර පොලි හදනවට වඩා අපි හැම වෙලාහම මේ ජීවිතෙන් කරුම රැස්නොකරන්න වග බලාගත යතුයි ඒ සඳහා ප්‍රඥ්ඥාව වශ්‍යයි එඒ අවබෝධ කරගණ්ඩ දහමාවශ්‍යයි ධර්මශ්‍රවනය කළ තුයි අකුසලයෙන් වලකට ශ්‍රද්ධාව තිබිය යුතුයි එම නැතිකෙනා අකුසලේම යෙදෙනවා. අකුසල්ම රැස් කරනවා පෙරාකුසල් ගොන්නට තවකුසල් ගොන්නක් පුරුවුණුව මෙසංසාර කවදදයිව ගෙවලයිවර කරන්නේ. සසර කොයි තර තව දික් කරනවාද. කර්මෙන් නමැති භයාානක වූ ධර්මතාවය. මෙලෝකෙ කිසි කෙනෙකුට ගැලවෙන්ඩ තැනක් දෙන්නේ. ගැලවෙන්ඩ ඉඩක් දෙන්නේෙ නෑ මගාරින්ඩ දෙන්නෙ නෑ අනි වාරයන්ගේ කාන්තයෙන් තමා කළ කර්ම තමාම විඳවාවසන් කළ ඉතුයි. පින්නතුනී කර්ම කියන ජාතිය කරන වෙලාම විපාක දෙන්නේන. මිනිස්ුවේක නිසා බායනෑ අපේවාගිතු නහස දම්මපද පාලික තැනක සඳාන් කළා කිරි දොවාගත්ත ගමන් බිඩෙන්න්නේෙ නෑ මහනෙන යන්නේ වගේ කර්මය කළ පමණින්ගේපාක දෙන්න නෑ කියලා. එම්මොහොතේම පල දෙන්න හැ ඒ කර්මය පලදන වෙලාවක්තිේවා. අපි පින්නතුන් දන්නවා මේ ලෝකයේ අපරාධයක් කරනවන කාටකළොත් ඒ බරපතලපරාධයක් වෙනවාද ලෝතුරා බුදුරජාණන් වහන්සේට කරන අපරාදය බරපතලමයි එක හැම අතින් මෙහෙමයි මේ ලෝකේ වෙන කාටකරුමයක් කළ භාගිතුන් වහන්සේට කරපු කර්මය තරම් දරුණු නන්නේ මනුෂ්‍යත්වය අග්‍රපලයේ ශක්ෂාත් කරගත්ත ලෝක සත්‍යයා වනය පහළ වෙච්ච මේ මහාකල්්‍යාන ම තෝ මහාකල්්‍යාන මිත්‍රෝත්තම රථනය සම්මා සම්බුද්ධ රථනයයි එවන් නති උත්තරීතර වූ භාගිතන් වහන්සේට ගල් පෙරල්ල දවදත්වයන් වහන්සේ කි බාධාවක් නැතුව විහාරයට වැඩියා ආගේ සඳහන් කලේ මම ාගිත වහසරි කරන කර්මයහමන එතනම පල දීතුනි එම පලදින අවස්ථාත් නැතුවනිමයි නමුත් දේවදත්වයන් වහන්සේ භාගිතන් වහසගේ ශීර්ෂ දහත්තුවුව බුදුරට ගල් පෙරල උපද්‍රවයක් නැතුව විහාරයට වැඩියකිවේ එකයි දනුවායන් යෙදුව තාත්නය කාකාරය බාධ කලා ඇතු දව කරදර කරන්න ුත්සාහ කළ සියල්ල අසාර්ථකයි න දවතයන් වහන්සේ කරලා ඉරෙනකට ගිජ්ජ කොට පරවතය මුදනම විපාක දෙන්නිත්නෑ. කාලයක් ගිය දැන් විපාකවිින්දිිනවා. අවිීචි මහ නාරකයම විපාකවිින්දිිනවා. අති දීර්ග කාලිකට විපාකවිින්දිින්නේ සිද්ද වෙනවා. තව් පොඩි කාලය ගෙවිලගී වැඩි කාලයයක් යුතු විඳවන්ඩ තියෙනවා අන්න නිසා පින්නතුන මේ කර්මය සත්වය බෙදා දක්වනව කියන කාරණාව භාගිත වහසේ මනාව පැහැදිරි කලා කම්මං සත්්‍යය වී බජෙත්ති. මොකද කර්මය සත්වයා බෙදා දක්වනව කලින සඳහන් කරන්නේ. මේ ලෝක ජීවත්වනයි විධයින්න පිඩතුන සමරයි දුප්පත් සමහරයි පෝස සමහරායි උගත් සමරයි නූගත් සමහරාද අය කුලවත් සමරයි කුලෙ හිනයි. මේවාගේ කාරණ ගොඩක්. විවිධ විවිධ හැසරම්ට විවිධ විවිධ ක්‍රියාකාරකම්, විවිධ විවිධ ජීවිත පැවතුම් මොනොද මේවට හේතු. කම්ම සත්‍යේ ව භජති. ඒකයි භාගිතුන් හසේ කෙටියෙන්ම දේශනා කොට වදාලෙ. තමා කළ කර්මයේ දරුණු සේ, විනාස කරනවා තමා කළ කර්මය කවදාවත් තමාත් හැරලා එන්නේෙ නෑ අත්හරලා යන්න නෑ කර්මය විපාක දීලම තමයි වත්තෙන්නේ පහර දීලම තම යයින් වෙන්නේ රිෙදවලාම තමයි මගින් ඉක්වෙෙන්නේ අන්නේ නිසා මෙ කර්මය සත්්‍යයා බෙදා දැක්වුවා සමහරුගත්තා සමහරුණූගත්ත සෙවුම් සවුම් ප්‍රඥාවල් ලබල ප්‍රඥ්ඥාවෙන් කටයුතු කරලා යමක්කමක් වටහගන යම් කෙනෙක් අකුසලේෙන් ඇත්තෙනවද ඕවු මේ ලෝක වාසනාවන්තයක් නමුත් පනතිනී මේ එක එක ක්‍රමවලට තරාති රම්වලට මේ සත්වයා මේ විදිහට බේද කරල තියන්නේ. කර්මය විසින්. කර්මය කියන ධර්මතාවය වැරදිකරුවාට දනුවම් කරනකොට පුදුමාකාර සාධහරණයක් තියන්නේ. කවදාවත් අනුන්ගේ වැරදිවලට තමන්ට දන්ුවන් විනිින්න වෙන්න නෑ. කවදාවත් වරදේ ප්‍රමාණයක් ම දනුවන් විින්න සිද්ධ වෙන්නේ. අගේ නිසා යම්සේ තමාද කරුම කළේ එකල කලාකාරයෙන් තමන්ට විපාක දෙනවා. පින්නදනී මේලෝකෙ ජීවත්වෙන යම් කෙනෙක් තමන්ට ආදරීන. තමන්ගේ ආරක්ෂාවට කැමතින. තම තමන්ට හිතවත් නං යහපත හිම හැසිරිය ුතුයි ඒ තමයි හිතවත් ප්‍රතිපදාව කියල කියන්නේ මට හිතවත් ගොඩක් ඉන්නවා මට හිතවත් ගොඩක්ඉන්නවා මත් බොහෝ දෙනට හිතවත් නමුත් මේ ලෝක මම හිතවත් විය ුති මුලින්ම මට නමුත් මිනිස්සු ළඟ අඩුම තමන්ට තියෙන හිතවත් බව මිනිස්සු තමන්ට තමයි හිතවත් නෑ ඇති යම් කෙනෙක් තමන්ට හිතවත්නම් යම්ෙ තමන්ට සෙනහස දක්වනොඕන යම් කෙනනෙක් තමන්ගේ ස්ුරක්ෂිතතාවයට කැමතින එවන් වූ පුද්ගලයා හැම මොහොතකම තමාගේ ආරක්ෂාව පෙරට තියාගන්නවා තමාගේ යහපත පෙරට තියාගන්න අන්කවරුුවෙනුවෙන් කටයුතු කරඩත් කලින් මේ කරන කාරයේ මට අර්ථයක් ද අනර්ථයක් ද කියල හිතනවා. අගේක නිසා හැ මො හැම මොහතකම කල්පනා කළ තුයි හැම මොහොතක මුත්සාහ කළ යුතුයි සංසාරය විපාක දෙන අකුසල කරමයගෙන් ඇත්තෙන්ට. මේ වෙනකොට ඔබත් මේ වෙනකොට මමත් සංසාරය රැස්කර ගත්ත පාපකරම නිමක් නෑ පින්නතුයි යක් ඒ මම සඳහන් කළේ අහස වූසට නැගපු කඳුුවගේ අපි පෙරකරපු පව් අපි පිටි පස්සෙතියනවා. තවවිදිහකට සඳහන් කළත් ඔබත් මමත් අපි හැමෝම මේ සංසාරයේ අසී මාන්තිික දඩුවන් වොලට මූුණදෙන්ඩ නියමිට කරපු කර්මෝල්ට නියම කළ කර්ම විපාක ඇති වරෙන්තුකාරයෝ. අපි වරෙන්තු කාරෝ ඕනෙම මොහතක මාවල්ල ගන්නවා සුදුසු වෙලාවේ මවල්ල ගන්නවා අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් මටවිඳ වන්ඩ සිද්ධ වෙනවා දැනටත් ඒ තරමටම කරුම කරල ඉවරයි අපි මම අහන්නේ තවත් කරමුද කියලා දැන්වත් නවතිමුද කියලා න කවදද නිවනක් කොහෙද නිවනක් කොතනද සැනසීමක් එමකුත් නෑන අපිට. ඇයි කර්මයට බය නැත්ති. ඇයි කර්මින් බේරෙන්ට හිතැන්න ඇති. යම් කෙනෙක් අකුසල් රැස්කරීමෙන් ඉවත්දිෙනවනන් ඔහු පුදුම සිල්වත් කෙනෙක්. සිල්වත් අය මේ ලෝකයේ කොච්චර ශ්‍රෂ්ටද සිල්වතා ලෝකයට කොයි තරං ආභරණයක්ද සීලවන්තකම තමන්ට ආභරණයක් සිල්වතා විශ්වයට ආභරණයක් ඇයිම මෙහෙම සඳහන් කළේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට යමෙක් යමක් දන් දෙෙනවන ඔහුට ලැබෙන ආනිසන්සේ අති දීර්ඝ කාලයක්ට හේතුවෙන සිල්ලතුන්ගේ සිල්වත් බව දායකයාගේ යහපතයි නිසා හැම වෙලාවක ම පපුත්සහ කරමු අකුසල කර්මයය ඇත්තලා කුසල කර්මමත ජීවිත පෝෂණය කරම්ද. තමන් තමන්ට හිතවත්නං යහපතෙහිම යෙදනවා තවන් තමන්ට අහිතවත්නං පෙන්නතිනේ ඔහු අයහපතෙහිම යෙදනවා. පිනතිර මේ කර්මය කියන ධර්මතාවේ කර වෙලාවට හරිමිහිරී. කර්මය යෙදෙන වෙලාවට හරිමිහිරී. පාපකර්මයේ බෝධන කැමති, මදවා මං්්‍යති, බාලූ යාාව පාපන්න පච්චති යදාච පච්චති, පාපං අත බාලෝ දුක්කන් නිගච්චති භාගිතු නොහස දේශනා කරනවා. කරන කලට පවු මිහිරිය මිසේ භාගිත නොහසගමි බුදු අදන වීදාාගම මෛත්‍රී හාමුදුරුව. ලොවැඩ සඟරාව කවි කරල තිබුණේ මයි හැබැයි විඳින කලට දුක් දැඩිවී ගිනිසේ ඇඳනේ පෞද්දුර ලන උපදේශයේ නොදුන මැනවි තුන් දොරාව කාසේ අන්ගේ කාරණාව මනාව දැනගෙන මෙ තිදොරට අවසර දෙෙන්න්නේ පාකුසල් රැස් කරට නොදුන මැනවි තුන්දොරාව කාසේ මොකද තිදොර සිතයි කරයි වචනේ මෙ තිදරින් තමයි අපි පව් කළේ අගේක නිසා කයින් කෙරෙනාකුසල් බෝමයි වචනයෙන් කරනකු සලුත්තේමයි බොර කියන කේලං කියන පරුස වචන කියන හිස් වචන කියනු ෆ්‍රස් කරන්න කුසල්මයි යි ප්‍රාණගහත අදත්තාදාන කාම විත්‍යාචාරකු සල්ලොලේදනවා. අභවිද්‍යා ව්‍යාපාද මිත්‍ය දෘෂ්ටි නම් වූ දරුණු අකුසල කරමොලය දෙනවා හිටන්. තිදුර මූලික කරගන කරගන්න අසී මාන්තික අකුසල්. වරක් නොව දෙවරක් නොව තෙවරක් නොව නිවන්දක්නා ජාතිදක්වා. ජාතියෙන් ජාතිය සංසාරි පලිගන්නවා එද ඔබට කළයුතු තීරණය තමයි ඔබ නැවත 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 අකුසලේට බඳුන් වෙන කෙනෙක් බවට පත්වෙනවාද අකුසලේතුළ ඇලිල ගැලිල්ල නිමක්ල වෙලා වාසය කරනවාද අකුසලේම ජීවිතයට ශක්ෂාත් කරගන්නවාද මේ තරන් පැහැදිලිව කරුණු කාරණා භාගිතුන් වහස දේශනා කරලා තියනකොට තවතවත් සංසාරයහුඟක් දුර යනවද. ඒ කාරණාව පිනති ඔබන මේද තීරණී කළ යුත්තද.ඒවබම තීරණය කළ යුත්තක්. මම සඳහන් කලා දවදත්ත භික්ෂුව බාගිතුන් වහසගේ ශේෂය මතර ගල්පෙරල්ලත් පන්සලට ගියා කිසිුපද්‍රව යක්ති බුණනි නෑ. කෝකාලික භික්‍ෂුව තවත් ඒ වගේම කෙනෙක් කෝකාලික නගරී ඉඳලා භාගිතුන් වහන්සේ වැඩඉන්න නගරයට එන තුරුවත් අක්ඩ ශ්‍රාවකයන් වහන්සේ ලවදෙසා බැඳගත්ත වෛරය අත්හ ඉන්න නැතුව යන්නේ භාගිතුන් වහස ලඟට ඇවිල්ලා අගසව දෙනමට චෝදනා කරන කොට ඒ නෙවෙයි කියල ාගිතතු නොහසසි දේශනා කළත් ඒ බුද්ධ වචනයවත් පිළි නොගෙන න්හන්සේ අගසව් දෙනමට චෝදනා කළා එම චෝදනා කරලාමචෝදිත භික්‍ෂූ වැඩිකල් නොගොස් ඉවත්වෙ යනකුටමෝගේ ශරීදේ අබෑට අබට තරමට ලොකු වෙච්ච න අබෑයට වගේ මතුවෙච්ච බිබිලි ත්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමෙන් වර්ධනෙ වුණා වර්ධනය වෙච්ච බිබිලිත් ඒවගේ අවිච්චීර ගිහිල්ල අතිශය දැඩි දුක් විඳින්දත් ඒක උන්හසට හේතුවක් බවට පත් වනා අබෑයට විදිහට පටන් අරගෙන බෙලිගිටි තරමටම ලොකු වෙලා එහෙම තියද්දිත් තම උපාද්‍යයන් වහන්සේ වාසය කරන තැනට ගමන් කරන්න න්න හස පිටත් වනාා පිනතනී කෝකාලික භික්ෂුව බද් වචනයට කී කරුණේ අක්දශ්්‍රාවකයන් වහසලර චෝදනා කරල සංසාරි පුරාම අති දීර්ඝ කාලය නිරයි උප්පත්තිය ලැබල අති භයානක දුක්විින්දනය කරනවා කර්මය කොයි තරන් රස වද්ද මිනිස්සුන්ට ඒ තරම්ම වේදනාවක් තමට ගෙනල් දෙනනකොට කර්මයක දිගටම මිනිසු භවත්තක නයනවා. මු කර්මයේ වේදනාව නිමක් නෑන. මිනිසු කර්මයට අනි කැමති. කර්ම රැස් කරන්න කැමති. ඒ කර්ම රස්කරන්න තින කැමැත්ත නිසානේ කොච්චර බයනකයි කියලකේවත් මොන තරන් අකුසල් කියල කේවත් මේ මොහොතක විඳන ස්වල්ප සැපයේ අති දීර්කාලීන දුකක් බවට පත්වනවා කියල කියලා දුන්න. නිස දුක ගැන තක්සේරු කරන්න න පින්නති දුක තක්සේරු කරන්නේ කර්මයම රසවත්ඒ රසවත් වූ කර්මයම ජීවිතය තුළ සම්පූර්ණ කරන්න ලුත්සා කරණය එක ඔවුන්ගේ ස්වභාවය ඒකයි සඳහන් කලේ මදවා මං්‍ය තිබාලු අග්ඥානයට අකුසලය මී පෙනිවකි නමුත් විඳවඩ ගියම කොහොමද කියලා කාටද කියන්නේ වචන නෑ ප්‍රකාශ කරන්නට තිරිසංලෝකෝල ඉපදිල මනුස්සලෝක ඉපදුනත් කර්ම විඳින තරම් පෙහි ඇනුම් ලබනු කඩු පහරවල් ලබනෝ බෙරිි කැපුුම් ලබනෝ වෙඩිත්ති බීම්වලට භාජනය වෙන කෑම බීම නැතු දුක්කින්දින. නොක් කාකාරයේ නානා ප්‍රකාර හේතු අතීත ජීවිතවල අපි කරගත්ත අකුසල කර්මයන්ගේම ප්‍රතිඵල මමම රැස්කර ගත්තදේ මම මරංයන්ඩෝ නෑ ඒ වෙන කාටවත් දෙන්න බෑ ඒ මම කළේ නෑ කියල කියන්න පුළු ංකමකුත් නෑ අනේකයි මම සඳහන් කළේ සංසාරය අපි කර ගත්ත අකුසල කරුම සලාකු සල හැම දෙයක්ම මේ විශ්ව ධර්මය තුළ තියෙනවා. කවදහරි දවසක මේ ලෝකින් සදහටම සමුගන්නකොට න මේ ජීවිතයෙන් සදහටම සමුගන්න කොට. ම මේ ලෝක ජීවත්වයන හැටි අන්තර්ගත වෙච්චේ මගේ තොරතුර ටික යායතු තැනට ගිහිල්ල තියෙනවා. එතන දිතීරණය වෙනවා මට හම්බ වෙන ඇඟමොකක්ද. ංුපදින්නේ කොතනද මොනවාගයඟක් එක්කද පින්නතින ඔබ කැමතිද කූම්ඹයෙක් වෙන්ඩ ඔබ කැමති ඉහෙෙන මැස්සෙක් වෙන්ඩ ඔබ කැමති දෙවෙසගිලි වලක පණුවෙක් වෙඩෙ ඔබ කැමතිද අසුචියම ඉපදිලා අසුජියම කාල අසුචියම වේලිලා යනකොටඒම් වෙේල්ල මෙරල් ඒ විදියට කල්පනා කරලා බැලුවත් හැමෝකට අමති අකමැති වනාට කර්මයෙන් බේරෙන්ඩ ලැස්ටි වෙන්න. කර්ම රැස් කරන එකත් හරන්නේනෑ හැකිතා කුත් සහ කරන්න භාගිතුන් වහසේ පහළ විච්චි කාලයක් නිර්මල ධර්මය අහඩ ලැබ ලැබිලතියෙන කාලයක් පාපකර්මය විපාකයේ දැන ගණඩතය අස්ථාව. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනර්ගෙන වහා වහා කුසල කරමයන්ගගේ ඇත්තලා කර්මයට බීටීං බීතියට පත්වෙලා මාකරන දේ දවසක මාස්සවයාගෙන ඇවිල් අසරණ කරනවා නේද කියන කරණාව ගැන හිතලා. තාම පෙර කරන ලද කර්මයක බලපෑම්ිට ලක් නොවිච්චේක ගැන සතුටුුවවෙමින් නොවත් හෙට දවස මට ොකක් වේද දන්නය කියන අවිනිශ්චිත තීරණය මල්ලඟ තියෙනවා හෙට යමක් වෙලා අසරණ වෙලා එක්තැන් වුණුත් මටයි පින් පව් පින්කමක් රැස්කරගන්ඩ කුසල් රැස්කරගන්ඩ ජීවිතයේ කුසලයෙන් පුරුවගණ්ඩ අවස්ථාවක් නොලැබෙන නිසා අද මේ දැන් ආරම්භ කරන්නඩ මේ සංසාරෙන්ය තරයන්ඩ තමන්ට හිතවත් වැඩ පිළිවෙල. ඒ තමයි කුසලේ දීර්ගතර වූ සංසාර ගමනි හි කොයි තරන් අසරණ වෙලාහි හිටියද. සරණක් නැතුව දුක්විද පවාර කොච්චරද. නවත් මේ ජීවිතයේ ගැනු බාඩම්ප්‍රවෙන්ට. එක සරණක් නෙමෙයි තුන් සරණක්ම තියෙන වෙලා වී කර්මය ඇත් වෙලා අපාට පිටු පාල සුගතියෙන් සුගතියයට ගමන් කරලා අමාමහන් නිවනින් සැනසෙන්ඩ මේකුසල ශක්තිය ඔබට ආශිරුවාදයක්. පාර්මිතාවක් බෞද් පත්වවා කියල ප්‍රාර්ථනා කරනවා.